ඉතින් අදත් ලස්සන ගමනාන්තයකට සුන්දර ගමනාන්තයකට යනින් ගම මම මේ පෙන්වුවේ මේ මීදුම් වලට එහයින් මේ කන්දට එහයින් මීදුමෙන් භාගයක් වැහිලා තියෙන යහන්ගල ඒකෙන් මේ පැත්තට හැරිලා අද අපේ ගමන ලස්සන දියඇල්ලකට මේ දවස්වල කට්ටිය හොයන දියඇල්ලකට හැමෝම දන්න මග පෙන්වන්නෙක් තමයි අද අපේ ඉන්නේ යහන්ගල කෙහෙල්පත්දෝරුව කනවිද්දාගල ඔය පැත්තේ යනකොට පෙන්නන ජයරත්න මාමත් එක්ක තමයි අද අපේ ගමන ඒත් එක්කම කාලෙකට පස්සේ ඉන්නවා පසිඳු ඒත් එක්කම අද මගෙත් එක්ක යනවා හිරාන් මෙයාගෙත් වෙනස් මේදී වීඩියෝස් ටිකක් යනවා YouTube එකේ ඒකේ ලින්ක් එකත් මම පහලින් දාන්නම් එහෙනම් ඒකත් subscribe කරන්න ඒකත් බලන්න එහෙනම් අපි අද යමු හාහා පුරා කියලා දියඇල්ල බලන්න අද යන්නේ අපි නායල්ලට මෙතනින් තමයි ගමන පටන් ගන්නෙ ජයරත්න මාමලගේ ගෙදර ඉඳලා මේ පාරෙන් තමයි යන්නේ ගමන පටන් ගන්නකොටම අපිට දෙනවා වෝකිස්ටික් ජයරත්න මාමගේ ප්‍රඩක්ෂන් ඉතින් මං හිතනවා හොඳ ගමනක් තියෙයි කියලා මේ ටික දැක්කහම එනා පියා ඉස්සරහට මේ යන්නේ නායල්ලට මේ පාරෙම කෙහෙල්පත් දොරුවටත් යන්න පුළුවන් මෙන්න මේ ඕම මෙතනින් ගිහිල්ලා කෙහෙල්පත් දොරුවට යන්න පුළුවන් අද අපි යන්නේ එතනින් මේ පැත්තේ උඩ පාරේ නෙමෙයි පල්ලෙහා පාරේ අපි යන්නේ නායල්ලට මේ දවස්වල හැමෝම හොයන ඇල්ලක් හොයන දියඇල්ල එතන අද අපේ රාත්‍රිය ගත කරන්න තමයි අපි යන්නේ බලාගෙන ඉමු ලස්සන රාත්‍රියක් වෙයි මේ පේන්නේ මේ කන්ද පාමුලටද මාම පාමුලින් යන්නේ හා මේ කන්ද පාමුලින් තමයි අද ගමන වැටලා තියෙන්නේ අන්න කන්ද නමක මොකද ලේන්දිරිය මේ අතින් පේන්නේ ලේන්දිරිය කන්ද එතන පාමුලින් තමයි අද අපේ ගමන මේවට තමයි හුලං තලා කියන්නේ මේකේ මේවයම හුලඟට යනවා ඔහොම තමයි මග සැරසෙන්නේ මේ යායටම තියෙන ඒවා හුලං තලා හරිද අපිව පිළිගන්නවා වගේ එන්න නායල්ලට අර ගුරු පාරෙන් ඇවිල්ලා අපිව වැටෙනවා මේ වගේ පාරකට ගල් අල්ලපු තාර දාපු පාරක් තාර ගෙවිලා තාර නෑ තාර පාරක් කියලා කියමුකෝ වගේ තාර පාරකට වැටෙනවා මේ තාර පාර දිගේ දිගටම ගිහිල්ලා තමයි නායල්ලට යන්න තියෙන්නේ කියන්නේ කැලේට ඇතුළු වෙන තැන තියෙන්නේ මේ පාරේ කැමති කෙනෙකුට ත්‍රීවිල් එකක වුණත් යන්න පුළුවන් උඩටම අපි අද ත්‍රීවිල් එකක් ගන්නෙ නෑ අපි මේ හයික් එකක් විදියට උපරිමයටම විඳිනවා ඉතින් ඔයාලා එනවා නම් ත්‍රීවිල් එකක වුණත් ඇල්ලට ඇතුල් වෙන තැනට යන්න පුළුවන්
Abbiamo i serali. Mi pare di che? No, è la herena tenere. Giusta quasi. Venone. Tara pare una. Quali candattina una kinde. Giusta quasi. Mi hanno para pura volta, no? Mi va che mi dumen pengavicce mi dumen pengicce quando e pette ricordo me pette ne quando dica a tarinta mai a pite anna ti vengi mi canto pamule mi ha in pena darsene a rilassare al hari anta mi dume veglia metani in ehat ape gamana tara pare nemi tara pare kohoma digata yanawa api metani udata yanawa naellata ada api රාත්‍රිය ගත කරන තැන අපේ අද ගමනාන්තය. මෙතන ඉඳලා තියෙන්නේ කැලි. මම අර පල්ලෙහාට පෙන්නේ දොළපාරක් කියලා. මේ දොළපාර. එන තාරපාර දිගට මේ වගේ දොළපාර ලෝන තරම් හම්බෙන. හරි සීතල වතුර. වැස්ස දවසක එනවා නම් චුට්ටක් මඩගතිය තියෙයි. අද නම් දෙයියගේ පිටයි. එහෙම අගරතබ්බයක් අපිට නැහැ. මේ වගේ ඉතින් කන්ද නැගිල්ලක් තියෙන්නේ. පටන් ගන්නකොටම මාමා මේක දෙනකොට අපිට දෙපාරක් හිතන්න තිබ්බා. එක පාරටම අපි වැටුණා මෙන්න මේ වගේ රූස්ස කැලේකට. දැන් ඇත්තටම කියනවා නම් මාර සීතලයි. අර ආපු ගමන් වෙහසක් පොඩ්ඩක් හරි තිබ්බනම් මාරම සීතලක් තියෙන්නේ. අතන තියෙනවා නීවදයක්. මේ හින්ින් ගස්වල. මේකෙන් පේනවානේ මෙතන කොත්තල කූල්ද කියලා. ගාතිකට මේකම පාසි. ඔහොම තමයි ඉතින් අද අපි ගමන. අපි යමු ඉස්සරහට. මේ ඩැඩිය ලස්සන තැන් තියෙනවා. තව මොන කතාද මේ පරිසරයේ කොච්චර කූල්ද කියන්නේ. පාලා හිතින් මවා ගන්න හරියට එළිය රස්නේ ඉඳලා ඒසි කාමරයකට ආවා වගේ ඒ වගේ ෆීලින් එකක් තමයි මට තියෙන්නේ. මේ තියෙන්නේ සංචාරකයෝ බලන්න ආසම ඇති දෙයක්. මේ තියෙන්නේ මවුස්. ගෑවුත් ඉතින් තියෙන සනීපය ගෑවිච්ච අය තමයි දන්නේ. මේ මාමා අපව කියන්නකෝ මේක ගෑවුනහම මොකද්ද කරන්න ඕනේ? මේ
kuli may pet dino niya kasi niya buwag wagi pang dalan buwag wagi mika angi ane na mami mo katu katu wagi itka waktu ni galak galak kingari kos kingari hundi tayo ka galak nito sodan nito galak na ama ada may wilaw tayo galak nito heta e wilaw itre wedi dawilaw din ito kalo kasan ara ka tiyan ka kasan o kasi la ma usa kyan na මම අගේ ගෑ වුණා මම නිකන් ඇවිස්සෙනවා ඒක තමයි කියන්නේ මා උස්සා කියලා නම කියන්නේ ඒක නැත්නම් මගේ ගහට ඒ නම තියලා තියෙන ඒක නිසා තමයි මා ඇවිස්සෙනවා මා ඇවිස්සෙනවා මා ඇවිස්සෙනවා මා උස්සා කියන්නේ ඒකයි කොලේ යටිපැත්තේ තියෙන්නේ නේද කොයි පැත්තේ ගෑ වුණත් එනොට තියෙනවා තියෙනවා නේ හා ඒ වතුර ගෑ වුණත් දෙවිලු තියෙනවා ඔව් ඕක තමයි ඉතින් ගහේ තියෙන බරපතලකම un elotino bien a ver gámena cuál es la carne tú pare ahí la cenaremos udumbre que la viene cuando uda mi dumbara vino එහිඳ තමයි උඩු දුම්බර කියලා කියන්නේ. ලාවට අන්ධකාරයක් තියෙන. මේ ගස් අතරින් පතර පේන්නේ මීදුම. කන්ද උඩට මීදුම බාර. මාර ලස්සනයි. මෙතනින් උඩ තියෙන අම්බලමක්. තන චුට්ටක් ගිහලා රෙස්ට් එකක් අරගෙන ගමනේ ඉතුරු හරිය යන්න තියෙන්නේ. කුඩල්ලුත් ඉන්නවා. අද වැස්ස නැති හින්දා චුට්ටක් අඩුයි. මේ ඉතින් ඔය පේන්නේ මං කියපු අම්බල ඒ අම්බලම පේන විදිහ වාව් පල්ලෙහිගෙන කන් තිබ්බ මහන්සිය කොහෙද ගියා මේ ලස්සන දැක්ක මේ අලින්නද මම අලින්නේ නෑ යාර කොක්කු දෙවත් එක ටින්කම් බෝඩ් එකක් ගහගෙන ටින් අර කැලේට ඇතුල් වෙච්ච තැන ඉඳලා මේ වෙනකන් කන්දේ නැග්මක් තමයි තිබ්බේ ඉතින් මේ තියෙන්නේ ඉස්සර මෙහේ එනසල් වගා කරපු කට්ටිය එනසල් වතුවලට ගියපු කට්ටිය හදාගත්ත අම්බලමක් මේ වෙනකොට මේක පාවිච්චි කරන්නේ මෙතනින් යන එන කට්ටිය හයික් එකක් යන කට්ටිය මෙහෙන් පල්ලෙහා තියනවලු වත්තක් ඒ වත්තේ කට්ටිය ඊට අමතර ඔය කිතුල් නිෂ්පාදන කරන කට්ටිය තමයි දැනට මේ අම්බලම පාවිච්චි කරන්නේ ඉතින් අපිත් ආවා මෙතන පොඩි රෙස්ට් එකක් අරගෙන බිස්කට් එකක් කාලා මේ තියෙන පිංගි දෙච්ච බිස්කට් එකක් කාලා මේ තියෙන නිදහස චුට්ටක් ඉඳලා යන්න මේක තමයි වටපිටාව කිසිම සද්දයක් බද්දයක් නැහැ හරිම නිදහස් හරි සීතලයි මෙතනට ආවහම පල්ලෙහෙන් එනකොට තිබ්බ ගමන් විඩාව කොහේ ගියාද නැහැ ඒක මාරම හැංගීම මෙතන චුට්ටක් වෙලා ඉඳලා අපි ආයෙ පටන් ගමු පහරට බහින්න
මෙතනින් පහළට බහලා යන්න ඕනේ නායල්ලට. අපි දැන් නැගගෙන ආවනි. දැන් තියෙන්නේ බහින්. මේ වගේ බෝට් තිබ්බට බය වෙන්න එපා. මෙහෙ අලි නෑ. මෙහෙ අලි ඉන්නවා ඒ උනාට මේ ළඟ පාතක නෑ. මේක නිකන් එයාලගේ දක්ෂතාවය පෙන්වන්න ඇඳලා තියෙන චිත්‍රයක්. මෙතනින් යනවා එනවා නම් මේ කැලේ දෙවියන්ට බාරයක් දෙන්න ඕනේ. යන එන කට්ටිය ආරක්ෂා කරලා දෙන්න කියලා. ඉතින් අපේ නඩේ ගුරා යාරත්න මාමා එයත් ඒ වතාවත් කරනවා. එන අපිත් යමු අද අපේ ගමනාන්තයට. ඉතින් ඒ වතාවලුත් හරි දැන් තියෙන්නේ පල්ලම් බහින්න. අපි යා ලස්සන තැනක් දැක්කොත් මං ආපහු කැමරාව ඔන් කරන්න. එහෙම තමයි අම්බලම ගාව ඉඳලා පහළට පාර. මෙතනින් පල්ලෙහාට ගියොත් වාඩියටලු යවෙන්නේ. අපි පල්ලෙහාට යන්නේ. අපි මෙතනින් කෙලින්ම පහළට. කෙලින්ම දකුණු පැත්තට. මං අර කිව්වනේ අම්බලම මේ කිතුල් මදින කට්ටිය මේ රාශ්‍රිත නිෂ්පාතනය කියලා. කිතුල් ආශ්‍රිත නිෂ්පාතනය. මේ තියෙන ඒවා කිතුල් ගහක්. දැන් නම් හැබැයි වැඩ නවත්තලා ඒක මල් රා නැතිලු ගහ තියෙනවා. මේ තියෙන්නේ ඒ ගහක්. ගහේ කඳේ මහත බලන්න. ඔය ඉන්නේ පසින් චුට්ට මැදරවරේ ගහේ පේනා නේද කඳ කොච්චර මහතද. ඒ වගේම මේ ගහ උස හරි ආසයි ඒ වගේ දේවල් බලන්න. දැන් වෙලාව 2:20යි. පොඩි අන්ධකාරයක් තියෙනවා කැලේ. හේතුව වටේම මීදුම ඉරේලියක් පොළොවට වැටෙන්නේ නැහැ. මේ ඌරෝ හාරලාද? ඈ මම මේ වල්ලූරු හාරලද? මේ තියෙන වල්ලූරු හාර.
මේක තමයි ඒ ගොඩ වෙන්න තියෙන ලොකුම දොළපාර. එතනින් බොහොම බැහැලා තමයි මේ ටික ගොඩට ආවේ. ඊට පස්සේ හම් වෙන්නේ කෙලින්ම දියඇල්ල. මෙතනත් හරි ලස්සනයි. අපි හවස් වෙන්න කලින් ටෙන්ට් එක ගහන තැනට ගිහිල්ලා ටෙන්ට් එක ගහලා මේ රැයට ගිනි මැලයක් ගහන්න දර ටිකක් එකතු කරගන්න ඕනේ. ආපහු පාර තියෙන්නේ මේ වගේ. යා. ආපහු හම්බෙමු ටෙන්ට් එක ගහන තැනට. ගමනේ සැලකිය යුතු දුරක් ආවට පස්සේ මේ වගේ එලි මහනක වටපිටාව පේන්නේ මෙන්න මේ විදිහට. අපි සෑහෙන දුරක් ආවා මෙන්න මේ පැත්තෙන්. එයාවහම වටපිටාව පේන්නේ මෙහෙම. අතන මීදුම ගහීගෙන යනවා. මෙතනින් යාන්තමට කඳු වලල්ලක් පේනවා. ඒ ඔක්කොටම වැඩියෙන් අද අපේ ගමනාන්තේ හඬ අපිට ඇහෙනවා. මේ හරියෙන් ගස්වල රිලව් වගේක් ඉන්නවා. රිලව් හරි වඳුරෝ හරි දෙගොල්ලොන්ගෙන් එක්කෙනෙක් මම දැක්ක පැන පැන යනවා. තව ටිකයි අපි යන් ඒ ටිකත්. මේ ගල් තලාවෙන් එන්න එපා. දිය සීරාව තියෙනවා, ලිස්සන්න පුළුවන්. එහින්ද මෙන්න මෙහෙම වටෙන් තමයි එන්න ඕනේ. සාමාන්‍ය බැවුමක් බහින් ඕනේ දියල්ලට. ඔය ඇහෙන සද්දේ අපි අද ටෙන්ට් එක ගහන තැන. අමාරු ගමනක්, පොඩ්ඩක් අපහසුයි. ටෙස්ට් එකක් අරගෙන එන්න පුළුවන්. පල්ලම වැඩි, බයිනකොට ලිස්සනවා. ඒ දේවල් වලට අවධානය යොමු කරගෙන පේනවනේ යාළුවා නැහැ. මේ විදිහට තමයි අද අපේ ගමනාන්තය තියෙන්නේ. මේ පැත්තෙන් පේන්නේ ලකේ ගල. තා චූටි චූටි කඳු ටිකක් තියෙනවා. මම හරියටම දන්නේ නැහැ. දියල් මෙතනින් කඩාගෙන හැලෙනකොට තව තැනක්. ඕ මම අතනින් කඩාගෙන හැලෙනවා.
එකයි දෙකයි තුනයි. ආපු ගමන්ම මම නෑවා. එච්චරකට ලොකු ගමනක් තිබ්බා. සෑහෙන දුරක් පයින් එන්න ඕනේ මේ දියඇල්ලට. ඒ නිසාම ඔයාලට බලාගන්න පුළුවන් එක වීදුරු කට්ටක්වත් නැතුව මේවයි වැලි තියෙන හැටි. මේකත් ඒ වගේ, අරකෙත් ඒ වගේ. මේකට එන්න තියෙන ගමන අමාරු වෙන්න වෙන්නම මේ ඇල්ල බොහොම පිරිසිදුයි. ඒක හින්දා එක බෝතල් කට්ටක්වත් කකුලේ යනගන්න නැතුව අපිට නාගන්න පුළුවන්. අද රෑ පසුදු තේගෙන මේ ගන්න කෝපියක්. ඒ පැත්තද ලස්සන, මේ පැත්තද ලස්සන, මේ පැත්තද ලස්සන. මේ පැත්තෙන් ඉර බෑගෙන යනවා. මෙතන හරි සීතලයි. සීතල අකාමකාවෙන් අපි ගොමු උණුනේ කෝපි එක. පත්තු කරගත්ත පොන්ති ගිනි මැලයක්. මේක උපරිම උත්සාහයක් ගන්නවා, පුදුමාකාර සටනක් දෙනවා අද අපේ සීතල නැති කරන්න. දියල්ල ළඟින්ද පුදුම සීතලක් තියෙනවා. දියල්ලේ සීතල ගිනි මැලේ අපිට මකලා දෙයි, සීතල නැති කරලා දෙයි. අපි දුන්නාම මේක වටේ ඉඳගෙන බලාගෙන ඉන්නවා. ගිනි මැලේ ගාවට වෙලා ඉඳලා සද්දයාගෙන පරණ ඇවිදින කොට තිබ්බ මතකයන් අලුත් කරා. සුන්දර හෝරාවකට දෙහිකට පස්සේ දියල්ලේ සද්දෙයි, රැහැයන්ගේ සද්දෙයි, කිම්බන්ගේ සද්දෙයි හරින අපේ ලෑස්තිය රෑ පහන් කර. අම්බෙම හෙට උදේ අද දෙවෙනි දවස්. උදෙම පසුදු හදනවා තේකක්. මෙතන තමයි අපි අපේ රෑ පහන් කළු. පසුයුතේ හදනකම් අපි යමු අතන තියල්ලක. ලස්සන බලන්න. මේ වගේ තමයි අපි ටෙන්ට් එක ගහපු තැන වටපිටාව. අතන කලින් මං ඊයේ කිව්වාගේ හාමුදුරුවෝ කෙනෙක් නවතින්න හදලා තියෙන සිනිඳු. ඒ හාමුදුරුවන්ට ගමේ කට්ටිය දානේ ගෙනල්ලා තියෙන්නේ දවසට එක සැරයක්. ඒ හාමුදුරුවෝ දානේ වළඳලා බලන්න ඔය ලස්සන. සම්පූර්ණම මීදුමෙන් වැහිලා මෙතන තියෙනවා චූටි බුදු කුටියක්. බුදු පිළිම වහන්සේක නමකුත් තියෙනවා. අර මං කිව්වා හාමුදුරුවෝ ඉන්න කාලේ මේකට වතාවත් කරලා ඒ හාමුදුරුවෝ තමයි මෙතන බුදු කුටියක් ඉදිකරලා තනවා තියෙන්නේ. ඒ හාමුදුරුවෝ පිටට වැඩම කරයින් පස්සේ මම යන කවුරුත් නෑ. වටේටම මීදුම. ඊයේ ආපු ගමන් අපි මෙතන බැහැලා හිටිය වතුරේ ගමන් මහන්සියත් එක්ක. මේ පූල් එක එච්චර ගැඹුරු නෑ. අඩි 3-4ක් වගේ ගැඹුරුයි. වතුර මාර සීතලයි. මේ දවස්වල වතුර තියෙන හින්දා මේ ප්‍රමාණයට පිරීලා තියෙනවා.
කොමාරි ඊයේ රෑ වතුර වැඩි වෙලා මේ තියෙන්නේ මාස්ටර් දැන් වතුර චුට්ටක් අඩුයි කොහොම තමයි ඉතින් වටපිටාව මාර නිදහසක් තියෙන්නේ ඊයේ කලවර වැටෙනකන් මම මෙතන වාඩි වෙලා හිටියා හාන්සි වෙලා හිටියා එච්චරකට ලස්සනයි මේ වතුර මේ පතුලේ බෝතල් කටු මුකුත් නැහැ ප්ලාස්ටික් මුකුත් නැහැ පොලිතින් මුකුත් නැහැ හරිම සන්තෝසයි මොකද මේකට එන්න තියෙන මහන්සියත් එක්ක මේක තියෙන තැනත් එක්ක ලේසියෙන් කෙනෙකුට එන්න බෑ කිලෝමීටර 6ක් 7ක් කැලේ ඇතුළට එන්න ඕන සම්පූර්ණ අපි පටන් ගත්ත තැන ඉඳලා කිලෝමීටර 9ක හයික් එකක් තියෙනවා මෙතනට එන්න. ඒ හින්දා ඒ අමාරුකම හින්දා මේක ලස්සනට තාමත් ඉතිරි වෙලා තියෙනවා. එන්න හිතනවා නම් එන්න කෙනෙක් ඉන්නවා නම් මේක මේ විදිහටම ආරක්ෂා කරන්න. බය නැතුව කෙනෙකුට අඩිය ගහලා යන්න පුළුවන් විදිහට තනි කර දීනි වැල්ල, වැලි පොළව. අඩිය ගහලා යන්න පුළුවන් විදිහට එතන ආරක්ෂා කරන්න යමු. එහෙනම් ටේක් අප් කරමු. දැන් ලෑස්තිය ඩියල්ලෙන් යන්න මෙතනින් පිටත් වෙන්න ඩියල්ලට සමු දෙන්න සංචාරකෙක් විදියට දකින්න ලස්සනම දර්ශනයක් මේක නකල්ස් වල නායල්ල මේක තියෙන්නේ උඩුදුම්බර එන විස්තර ඒ කියන්නේ ගයිඩ් කරන්නේ ජරත්න මාමා ගයිඩ් කෙනෙක් කියන එක හොඳයි මම එයාගේ විස්තර ටික එයාගේ ගෙදරට ගිහිල්ලාම විස්තර ටික දාන්නම් දැන් ලෑස්තිය නායල්ලෙන් පිටත් වෙන්න. ඉතින් අපි කැම්ප් කරපු තැන, අපේ ටෙන්ට් එක ගහපු තැන අපි සුද්ධ පවිත්‍ර කරා. අපේ ගිනි මැලේ ඊයේ පත්තු කරපු තැන ඒක අපි නිමුවා. කිසිම අපි උයාගත්තේ මෙතන පොලිතින් ටික අස් කරා. කෑම්ප් එක ගැව්වේ අපේ ටෙන්ට් එක ලේඅවුට් කරේ මෙන්න මෙතන ඒ ටිකත් අපි සුද්ධ කරා සුද්ධ පාවිච්චි කරා සේරම අස්පස් කරලා ඩස්බින් එකක් ප්ලාස්ටික් කරගත්තා ඉතින් ඔයාලත් එනවා නම් කෑම්ප් කරනවා නම් මේ වගේ ආවොත් සුද්ධ කරලා අස්පස් කරලා යන්න මෙතන හොඳයි ටෙන්ට් එකක් ලේඅවුට් කරගන්න මම අර කිව්වේ හාමුදුරුවෝ කෙනෙක් වැඩ හිටියා කියලා ඒ ඉන්න සිමෙන්ති පොලවක් තියෙන්නේ හරි සනීපයි ඉන්න යනකොට කොහමද ඉන්න යනවා එන පාරේ ආවහම මෙතනට පේන view එක තමයි මේ ඩියල් වැටෙන තැන මුන්දා බලන්න
ගහ අනිත් දේ තමයි මේ නියෝ ඉන්නවා ඒ හින්දා තමන් ගේන කැම ටික චුට්ටක් පරිස්සම් කරගන්න අපි ඊයේ නියව කලින් දැකපු හින්දා අපේ කැම ටික බේරගන්න නැත්නම් ඉතින් අපිට කලින් නියා අපේ කැම ටික කන ඒකත් ඔළුවේ තියාගෙන අපි මෙතන සමුදෙමු තව කොමත් පැය 5ක් විතර යනවා අපි ඊයේ බෑපු කන්ද හද නගින්න ඉතින් මගේ වීඩියෝ එක වෙනස් විදියකට දැක ගන්න ඕන නම් මෙයාගේ channel එකට යන්න මම ඒකේ link එක පල්ලෙහායින් දාන්න වෙනස්ම අත්දැකීමක් තියෙන්නේ වෙනමම vibe එකක් තියෙන්නේ මේ videos වල මම මෙහෙම කතා කරනවා වගේ නෙමෙයි ඒක silent හරි වෙනස්ම දෙයක් තියෙන්නේ පොඩ්ඩක් බලන්න එයාගේ වීඩියෝ එක එයාගේ channel එක මම link එක දාන්නම් පල්ලෙහා එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මේක enjoy කරා නම් කැමති නම් subscribe කරන්න මගේ channel එක කැමති නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් යෝජනාවක් චෝදනාවක් ඕනම දෙයක් පල්ලෙහායින් comment එකක් දාන්න comment section එක ඔයාලගේ මම ඒ හැම එකකටම reply කරනවා එහෙනම් තාමත් පේන්නේ subscribe button එක රතු පාටද නම් ඒක touch කරන්න ඒක click කරන්න ඒක අලු පාට කරන්න. ඉතින් විස්තර ටික අපි ජයරත්න මාමගේ ගෙදරට ගිහිල්ලා කතා කරමු. මේ ජයරත්න මාමා නගල්සොල හරි ප්‍රසිද්ධ කෙනෙක්. ආරක්ෂිතව ගමනාන්තවලට ගෙනියන කෙනෙක්. එයාගේ විස්තර ටිකක් මම දාන්නම්. එයාගේ ගෙදරට ගිහිල්ලා කියන අපි කතා කරමු. කොහොමද උඩු දුම්බර ඉඳලා මෙතන එන්නේ? බස් වෙලාවල් ඒක මම දෙන්නේ. එහෙනම් චුට්ටක් ඉන්න. යාය හම්බ වෙමු. ජයරත්න මාමලා ගෙදර ඊට කලින් අතරමඟ මොකක් හරි විශේෂ දෙයක් තිබුණොත් ඔයාලට ඒක දෙන්න. එහෙනම් හම්බෙමු. පැය තුනක් කිලෝමීටර 3.5ක් 4ක් ආසන්න දුරකට පස්සේ ඔන්න ආවා අපි ඉන්නේ ඇතිලා හිටපු අම්බලමට අම්බලමේ විස්තර මම ඊයේ වාරට කිව්වනේ අපි දැන් කැම ටිකක් කාලා ආපහු මෙතනින් පල්ලෙහාට බහිමු ඊයේ වගේම තමයි අදත් මීදුම දැන් වෙලාව දෙකමාරයි ඊයේත් අපි මේ වෙලාවටම තමයි මේ හම්බලම ගාව නැවතුනේ අද අපි කැම චුට්ටක් කාලා අපිය අපි හදාගන්නවා චූටි මීට් බෝල් එක. ගෙදරින් හදාගෙන ආපු එක. එකයි. එතන තියෙන පාන්. ඔය දෙකෙන් සප්පායම් වෙලා ආපහු කන්ද බහින්න තියෙන්නේ. මේක තමයි හම්බලමේ වටපිටාව. මෙතනින් පල්ලෙහාට තමයි දැන් බැස්ම තියෙන්නේ. ඒකත් අපි හිමීට බහිමු. මේක නම් හැබැයි රත්තරන් වගේ. මෙතන අම්බලමක් තියෙන එක. එච්චරකටම අමාරුයි ගමන. සාමාන්‍යයෙන් පැය 3ක විතර කිලෝමීටර 3ක දුරක්. අපි දැන් මොනාරි කාලා
අපෝති හයික් එක පටන් ගමු. මේ තියෙන්නේ ජයරත් මාමලගේ ගෙදර. යහන් ගොල, කෙහෙල්පත් දෝරුව, කන විද්දාගල. එතකොට අපි අද ගියපු නායල්ල මේ ටිකේ මේ ගයිඩ් කරන්නේ ජයරත් මාමා. එතකොට මෙහෙට එන කෙනෙක් උඩුදුම්බරට එන්න ඕනේ. ලංකාවේ කොහේ හිටියත් උඩුදුම්බරට එන්න ඕනේ. උඩුදුම්බර ටවුන් එකෙන් බස් එක ගන්න ඕනේ කළුගලට. කළුගලට බස් එක ඇවිල්ලා එන බස් එකේ කළුගල පෝස්ට් ඔෆිස් එක ගාවින් බහින්න ඕනේ. පෝස්ට් ඔෆිස් එක ගාවින් බැහැලා කිලෝමීටර් එකහමාරක දෙකක වගේ දුරක් තියෙන්නේ. එහෙම නැත්නම් ත්‍රී වීල් එකක රුපියල් 500ක දුරක් තියෙන්නේ අද මේ වෙනකොට. එහෙම ඇවිල්ලා එන්න පුළුවන්. එතකොට ඔය කළුගලින් මේ උඩුදුම්බරින් කළුගලට බස් තියෙන්නේ උදේ 8:00 එකක් තියෙනවා. ආපහු දවල් 1:00 බස් එකක් තියෙනවා උඩුදුම්බර ඉඳලා කළුගලට. එතකොට හයික් එක ඉවර වෙලා කළුගල ඉඳලා උඩුදුම්බරට යනවා නම් උදේ 9:00 බස් එකක් තියෙනවා. ආපහු හවස 3:00 බස් එකක් තියෙනවා. මේකෙත් ඉරිදා දවසක අර හවස 3:00 බස් එක නැහැ. එහෙනම් නැත්තම් බස් එක නැහැ. ඉතින් ඒ ටිකත් කල්පනා කරගන්න. කල්පනාවේ ඒ ටික කරගමු. එහෙනම් බලන්න මගේ වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හිතන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ආපහු ලස්සන දැනගින් අලුත් වීඩියෝ එකකින් ආය හම්බු. එතකන් ජය වේවා.